දිවුරුම්දුන් අමාත්‍යවරු කිහිප දෙනෙකු අද රාජකාරිය ආරම්භ කළා. මගේ ප්‍රවාහන කළමනාකරණ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් මහින්ද අමරවීර මහතා අද අමාත්‍යංශ තුනකදී රාජකාරිය ආරම්භ කළා. පළමුවෙන් විදුලි බල අමාත්‍යංශයට පැමිණ රාජකාරිය ආරම්භ කළ අමාත්‍යවරයා පසුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට පැමිණියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අපි එතුමාට දක්වූ සහයෝගය විදිහට අපි මේ අමාත්‍යංශ ධූරවලට එතුමා පත් කළ තිබෙනවා. මම විශේෂයෙන්ම ඔබ සියලුම දෙනාගෙන් ඉහළ වගේ යුතු නිලධාරීන්ගෙන් ඉල්ලා හිටිනවා. අපි අලුත් විදියට හිතන ජනාධිපතිවරයෙක්, අලුත් විදියට කටයුතු කරන්න ඒ අනුවම සූදානම් වෙච්ච අග්‍රාමාත්‍යවරයෙක් ඉන්න මේ රටේ අපි හැම කෙනාම යම් යම් කැපකිරීම් කරන්න තියෙන සියලු දෙනා ඒ කැපකිරීම් කරලා අපි රට වෙනුවෙන් යම් පරිත්‍යාගශීලීව මේ කාල වකවානුව තුළ මේ රට ගොඩනැගීමේ කාර්යභාරයට අපි කවුරුත් දායක වෙමුයි කියන ආරාධනයයි කරන්නේ. අනතුරුව ප්‍රවාහන අමාත්‍යංශයට පැමිණි අමාත්‍යවරයා එහිදීද රාජකාරිය ආරම්භ කළා. පරිසර හා වනජීවි සම්පත්, ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් වූ SM චන්දසේන මහතාද අද පස්වරුවේ සිය දුරේ රාජකාරිය ආරම්භ කළා. ඒ බත්තරමුල්ලේ පිහිටි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේදී ඉඩම් ඔප්පුවක් බලාපොරොත්තු වෙමින් ඉන්න අයට පුළුවන් තරම් ඉක්මනින් ඉඩම් ඔප්පුවක් ලබා දෙන්න. ඒ වගේම අපි දන්නවා විදේශිකයන්ට මට විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතුමා අද එතුමා අසනීප තත්ත්වයෙන් පොඩ්ඩක් ඉන්නේ. ඒ ඉඳලත් මට කිව්වේ ඉඩම් විදේශිකයන්ට අනවශ්‍යද ඉඩම් පවරන්න වැඩේ කරන්න කිසිම ඉඩක් දෙන්න එපයි කියලා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් බන්දුල ගුණවර්ධන මහතා අද රාජකාරිය ආරම්භ කළේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී. උසස් අධ්‍යාපනයේ වෘත්ති අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කරන්න, නව හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරන්නට අපිට අවශ්‍ය සහයෝගය ශක්තිය ලබා දෙන්නට මේ ජනවරම ඉවහල් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපසු උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා නොගත් සියලු ලබා ගැනීමට නොහැකි වෙච්ච සියලු දෙනාට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ දොරටු විවෘත කිරීම තමයි ජනාධිපතිතුමාගේ ප්‍රධාන මුඛ්‍ය දේශපාලන පොරොන්දු. අරුමුගන් තොණ්ඩමන් මහතා සිය දුරේ රාජකාරිය ආරම්භ කළේ ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේදී. මෙරටේ තියෙන ධීවරයන්ගේ ගැටලු ඔක්කොටම විසඳුමක් දෙන්න ඕනේ. ඒ වගේම එයාලගේ ජීවිත ඉහළ නංවන්න තමයි වැඩ කරන්නේ. දෙමළ ජනතාවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හොඳ අවස්ථාවක් දීලා තියෙනවා. ඒ වගේම මම දෙමළ ජනතාවට දේශපාලන වශයෙන් සහ සමාජීය වශයෙන් යාලට වැඩ කරනවා. දිවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දුන් ඩග්ලස් දේවානන්දා මහතාද අද සිය අමාත්‍යංශයේදී රාජකාරිය ආරම්භ කළා. තලමෙල මහින්ද රාජපක්ෂ අවන්ගල තල නිමල් සිරිපාලද සිල්වා මහතාද අද අමාත්‍ය දුරේ වැඩ ආරම්භ කළා. ඒ අධිකරණ අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද අද ක්‍රීඩා අමාත්‍යංශයේදී රාජකාරිය ආරම්භ කළා.